ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියනවා අප නැතුව ණය දෙන බැංකුවක් හදනවා. මන් දන්නේ මේ මොන ගොන් කතාවද කියලා. දැන් මේ අය ඔහොම කියද්දි මට මතක් වෙන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 76 වසර ඇතුළ තමයි අනුර කුමාර කුසකර නැමැති, ලාල්කාන්ත ග්‍රාමීය ආර්ථික නැමැති, විජිත හේර සංස්කෘතික නැමැති, චන්දසේන විජේසිංහ දීවර නැමැති. ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවකින් മന്ത്രിවරු 39 දෙනෙක් JVP කට ජනතාව දුන්නා. හැම දිස්ත්‍රික්කකම පළවෙනි දෙවෙනියට ගෙනාව JVP කාර්යංගවා. මොකද්ද කරේ? වැව් හැදුවෙත් නැහැ, සමූපකාර හැදුවෙත් නැහැ, මාළු ෆැක්ටරි හැදුවෙත් නැහැ. අනුරයි චන්ද්‍රසේනයි විජිතයි අවුරුදු එකම ආරං ඇමතිකම පැනල ගියේ ගෝඨාභය පැනල ගියා වගේම තමයි මේ ඡන්දේන කොට දේශපාලන ගොඩක් වෙනස් වෙනවා දැන් කොයි පක්ෂේ කවුරු කොතනින්ද කියලා හොයාගන්න බෑ පැහැදිලිව පේන්න පුළුවන්කම තියෙන්නේ මාලිමාව විතරයි අනිත් ඔක්කොම දැන් කලවම් වෙලා තියෙනවා ජනතාව මාලිමාව පොරු සජිත් ජනතාව මාලිමාව එස ජනතාව ඒකල ඒත් පස්සේ ඒගොල්ලන්ට විවිධ සල් ගන්නවා අපේ දේශපාලන වාසි සර් දැනට ගත්තොත් එහෙම පාර්ලිමේන්තුවේදී තලන්ත පිළිගත්තා 22න් පස්සේ බලයට එන්නේ වෙන කවුරක්වත් නැවේ මාලිමාවේ ආණ්ඩුවක් කියලා හැකියි අරගෙන දැන් අපිට මේ දේශපාලනේ හොඳ නරක තෝරගන්න හරි පැත්ත තෝරගන්න අමාරුවක් නැහැ සලස්මක් එක්ක තමයි මේ අවුරුදු දෙකම කාලය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකගතා සහ සාකච්ඡාවලදී කටයුතු කරේ ඒ අනුව තමයි ජීවන වියදම් දර්ශකයේ 17800 ඉඳලා 25000 දක්වා ඒ වගේම අවම වැටුපක් ලබන සේවකයාගේ වැටුප 124 සිට 150 දක්වාත් වැඩි කරන්න යෝජනා කරේ. හැම රාජ්‍ය සේවකයෙක්ගේම අවශ්‍යතාවය වැටුප් විෂමතා ඉවත් කරලා අපිට සාධාරණ වැටුපක් ලබා දෙන්න කියලා. මේ අනුව අපි බලාපොරොත්තු වෙන්නේ රජයේ සේවයේ අවම වැටුප ලබන කෙනාට රුපියල් 55000 දක්වා වැඩි කරලා එතනින් එහාට අවශ්‍ය අයවැය කළමනාකරණය කරන්න. ඒකට අවශ්‍ය මුදල් ප්‍රමාණය මේ වෙනකොටම සකස් කරන අයවැය ලේඛනයට අපි ඇතුළත් කරනවා. අනිවාර්යෙන්ම 2025ට යෝජිත වැටුප් සහ දීමනා වැඩිවීම ඒ ආකාරයෙන්ම සිදුවෙන්න අවශ්‍ය කටයුතු සිදු කරනවා. පේනවද මේ සෙනග මේ වගේ ගම්වල කවද්ද මෙච්චර සෙනග හිටි පක්ෂ පාට ભેදයක් නැතුව එකතු වෙලා තියෙන සජිත් දිනවන් හරි ඒ නිසා සෝෂල් මීඩියා ව්‍යාජ සම්දර්ශන වලින් වැඩක් නැහැ මේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් මේ රටේ මිනිස්සු වෙනුවෙන් අනාගතයේ ඉදිරියට ගෙනියන්න පුළුවන් දක්ෂම නායකත්වයක් ඉන්නේ හොඳම කණ්ඩායමක් ඉන්නේ සජිත් ප්‍රේමදාසට ඒ නිසා විද්‍යාත්මක සමීක්ෂණ හැම එකකින් ඉස්සරහට ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ගියසරේ සජිත් දෙවනියා දෙවනියා වෙලා ඉන්නකොට ජනාධිපතිවරණ චන්දමල්ලට ඡන්ද එකතු කරලා දීපු ගොඩක් අය එයා ගාව නැහැ ඔය වේණු කුමාර ඉස්සලා ඉන්නේ සජිත් එක්ක රවි කරුණානායක ගිහිල්ලා වජිරා මේවර්ධන ගිහිල්ලා අකිලන් ගිහිල්ලා සාගරන් ගිහිල්ලා දයාගමගේ ගිහිල්ලා රුවන් විජේවර්ධන ගිහිල්ලා තලතන් ගිහිල්ලා රාජිතන් ගිහිල්ලා අරවින්ද කුමාර ගිහිල්ලා වඩින සුරේසු ගිහිල්ලා ඒ ඉඳාද ඉන්නේ සජිත් අසරණ වෙලා නීත්‍යානුකූල ආදායම උපයන කිසි කෙනෙක් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. වෙන කිසිදු රැකියාවක් කරේ නැත්නම් වෙන කිසිදු ආදායම් මාර්ගයක් තිබුණ නැත්නම් කොහොමද ගෙවල් හැදුවේ? අනුරවාසයන් මහත්තයා පහුගිය දවසක ඉන්ටර්විව් එකද පිළිගන්නවා. එයාට වන්නේ අක්කර දෙකමාරක් කුඹුරක් තියෙනවා කියලා ගාමේ පොඩි ගයක් තියෙනවා කියලා කියනවා. එයාගේ වත්කම් බරකම් ප්‍රකාශයේ ඒක සම්පූර්ණ පරස්පර විරෝධී. අර අක්කර දෙකමාරේ කුඹුරක් නැහැ. ගයක් තියෙනවා කියලා විතරක් කියනවා. දැන් එයාගේ ඩබල් කැබ් එකක් තියෙනවා කියලා ප්‍රකාශයට පත් කළා දිනවා. ඒක දයාශාන්තලද කරලා දීලා තියෙනවා. මත තෝමස් අයියලද කරලා දීලා තියෙනවා. හැමදේම වෙනත් අය දෙනවා කියලා නේ කියන්නේ. කොහොමද ඒව හම්බුනේ? ඒතර ඒව උපයපු විදිය එල්දරව් කළේ නැහැ. ඒතර නාරායම්ගේ හන්දියේ තට්ටු පහක් ගොඩ නැගිලා තියෙනවා විජිත හේරත් මහත්තයාගේ. එයා කියන්නේ අනුරදිෂා නායකත් කියන්නේ ඒ ගොඩ නැගිල්ල එයාගේ භාර්යාවට අයිති දේපලක් මත ගොඩ නැගිල්ලක් කියලා. ඒ භාර්යාව වඳින්චිලා හිටියේ විවාහයට පෙර එතන තමයි. ඒ ඉඩම මත තට්ටු පහක ගොඩ නැගිල්ලක් හදන්න සල්ලි කොහෙන්ද? මේව තමයි හොරකම්. මේ සල්ලි හම්බෙච්ච විදිය රටට කියන්න ඕන.